අහනදී කියා දින්න යනවා කියන වදනේ බොහෝ බැලෑරුම් වෙලා. මෙතනදි දැනගන්න බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාට ලස්ස ගණ මහරහතන් වහන්සේලා හිටියා. අර මහරහතන් වහන්සේලා බොහෝ කියා දින්න ගියයි කියන අදිරිය. අදේ ඇගිලි 10 වගේ බොහෝ පුංචි පිරිසක් හිටියා දියාරි. ආහුදී අහගේ සමග වැඩේ කරගත්ත ලක්ෂ ගාන. රාදිනේ පිටරේ ගියා. ආලා දැනගත්ත දේ ලෝකෙට කියලා දේ. මේක බොහොම බැරෑරුම් දෙයක්. ලෝකෙට කියා දෙන දේ හොඳ වුණා. ඉගිල්ලේ ගුටි යන්න පුළුවන් හොඳ වුණාට ඉගිල්ලෙන් කරලා යන්න මොකද කරන්නේ? කරු දින එක ඉගිල්ලේ යන සත් නැති කරලා ඉගිල්ලෙන් පුළුවන් අත වෙනවා. මේ අනුන්ට දේශනා කරනවා කියන එක දෙල්ලමක් නේ. ඒක අති දුර්ලභ ලෝකේ පහළ වෙන දේශකයන්න් වහන්සේලාකින් ධර්මදරයන් වහන්සේලාකින් අති දුර්ලභ කොටස. මේ ශ්‍රාවකයෝ විසින් මේ සියල්ල අහගෙන තමන් දරාගෙන තමන්ගේ වැඩේ කරගන්න එක ප්‍රධාන කාරණා. අනික් අයට කියා දෙන්න යනවා කියන උර හසල දැනුමක් තියෙන්න ඕනේ. කියා දෙන්න ගියාම ප්‍රශ්න අහන. නිකම් ඔලොවටලිය වගේ කියන එක අහන්නේ නෙමෙයි ලෝකේ. ඊදාකාරී කරකවල ප්‍රශ්න අහන. ප්‍රඥාහන කියන කියන්නේ දරිමා දැනගත්තොත් ඇමරිකාන් ප්‍රඥාහන ඉතින් අමරෝල යව. මේවා අපි වෙලෙත් අපිටත් ඇගිලි. ඒ මොළේ වගේ තොවිත් ඇවිල්ලා ඉතින් ඉතිරි කව කරන කියලා තමයි බැනුම් අහන්නත් වෙනවා අන්තිමට. උන්ගේ දෘෂ්ටියට අපි පොදු. උන්ගේ පස්සේ උත්තර දෙන්න බැරි වුණා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ අපි අපේ වැඩේ කරගන්න බලමු. ඊටකේ වෙන්නේ හේතු වැඩනා. ඒ හේතුකාරකේ මුල ඉඳලා වේනනේ දැන් අලිපැටිය ගොපන්නට පස්සේ ඉස්සෙල්ලා වේනද ඇත්පැටියද අලිපැටියද කියලා. ඇදියා අලි ඇදින්නට බැරියා උගන්නත් හැටි බැලුවහම ඇත්පැටියෙන් නම් පුංචි දල කැලක් එළියට දාලා දිනවා කපේ. පුංචි ගාරේ පුංචි දලක් තියෙනවා. ඊට උනා මේ ගොමනේ කරනවා මේ ඉබදලා දින ඇත්පැටිය කියලා. ඉබදලා දින නිකන් අලිපැටියෙක් නා. ඒක ලොකු වෙලා උස් මහත්තයා තරුණ වාසියට ඇවිල්ලා බැලුවා දලක්. ඉතින් ගලයක් ටික කරන්නේ යන්නේ අර අලියා කරන්න කියන මොකද? උල්ලන් දෙ කරා. යම් දේශ ගානන් වහන්සේලා ඇත් වැටුවා. පුංචි කාලේ ඉඳලා මෙයාට ඒ බුරුවක් තියෙනවා. ඉතින් හැකියාවක් තියෙනවා. ඉතින් හැකියාව තියෙන කෙනෙක් ඒ ධර්මතර වෙලා ධර්මයේ පිළිවෙල හසල දැනුවරපත් වෙලා අධ්‍යක්ෂින් ලැබුවරපත්. එහෙම ආයිට පුළුවන්කමක් තියෙනවා එළිය කරන්න. ඒක සතර බොහෝ කාලයක් ඉඳලා හුරු පුරුදු කරගත්ත හැකියාවන් ප්‍රගුණ කරගත්ත අයට ලැබෙන දෙයක්. නොහැකියාවක් ඇති කෙනෙක් ප්‍රගුණ කරනවා කියන එකත් මේක නිසි වැඩක් නෙවෙයි. අනන්ත සංසාරේන වාසනා මේ ශක්තිය තමයි. ඊ කෙනා දින්නේ හුරු පුරුදු. ඒවා ඒක අධ්‍යාපනයේ දෙහි හුරු වෙන්නේම නෙවෙයි. ඒවානේ හුරු පුරුදු ඇති මහරහතන් වහන්සේ කල්ප ලක්ෂ ගානක ඉඳලා ඊටකේක වශයෙන් ප්‍රේම පුරාගෙන ආපු කෙනෙක්. අනිත් දේශනා ඥානීය වතු වුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා ධර්මයේ විවිධ ආකාරයේ විග්‍රහ කරලා. හැබැයි ශරීර මහ රහතන් වහන්සේ ඒක කළාට අන්‍ය රහතන් වහන්සේලා දේ කරන්න බෑ. ඊ අත්දැවි මුළු ජීවිත කාලේ මහන්සි වුණා ඒ හැකියාව ලබන්න හැකියාවකුත් නෑ. අනිවාර්ය අවස්ථාව වංගීත ආඳුරු බී කාලේ ඉඳලා කාවිමේ හැකියාවක් ලබා ගන්නවා. ඒ හැකියාව ප්‍රගුණ වෙලා ඉඳන් බුදුරජාණන් වහන්සේගේ පරිවහන කවිත්තේ අගපැන් පත්‍රයෙන් සමගුරු උත්තර. මේක සියල්ලටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොගල මහරහතන් වහන්සේ ඊර්ති බලයෙන් හේතු වාසනා ලබලා තිබුණා. ඉතින් උන්වහන්සේ ඒ තත්ත්වයේ මත වෙලා උන්වහන්සේ මහීර්ති බල ලැබුවා. ඒක සියල්ලන්ට මේ තත්ත්වෙ ඉන්න පුළුවන්කම දුන්නා. මෙන්න මේ ආකාරයේ එක එක කෙනාට උරුමයක් තියෙනවා. ආසාව ඒකක්. ඉතින් තියෙන බලාපොරොත්තු තියෙන নানা ආකාර තියෙනවා. මුදි ළමයිගෙන් හොත් කවුරු වෙද? මම දොස්තර කෙනෙක් වෙන්නේ. මම ගුරුවරයෙක් වෙන්නේ. ඉංජිනේරුවෙක් වෙන්නේ. මුංචි මනසේ ඇවිත් ඉන්නේ පොඩි ඒවා නෙමෙයි. වලනට මල පොතක් වගේ ගන්නත් බැරි එක. ඒක මෙලොවක් පුළුවන් නම් කැකියාව නැති. ඒකට මුංචි මනසේ එන්නේ ලොකු ලොකු තනතුර. ඒ දවසක් ගියාට පස්සේ ඉස්කෝලෙන් කටි බැලලා යනවා. සත්‍ය අධිකාරියෙක් වෙන්න
දැන් මෙන්න මේ වගේ අපේ මානසිකේ එනවා විශේෂ සාධු ඒවට ආසාවෙන් කරන්නේ ගියාම තමයි බැරි දෙයක් කරන්න ගියොත් එහෙම අමාරු වෙන්නේ ශ්‍රාවකෙක් වශයෙන් ඉස්ලාම දැනගන්න ඕනේ තමන් තමන්ගේ අනුපාඩු හදාගෙන දැනගත් අවබෝධය තුළින් ඒකට ලොකු වටිනා බව දැනගෙන ඊට කරගන්න හැකියාවක් නැත්නම් තමන්ටම දෙහිනා මේක මට මෙහෙම විසඳන්න පුළුවන් පුළුවන් නම් පුළුවන් දේ කරනවා මිසක් බැරි දේවල් වල සංගල්ලා ඒක ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින් හතර සතිපට්ඨානිය වැළුවා හතර බ්‍රහ්ම විහරණ වැළුවා හතර බ්‍රහ්ම විහරණ වලට ලැබෙන ප්‍රතිඵලයක් නැත්නම් ඒක ලැබෙන්නේ මිත්‍යාසහගත චේතෝ විමුක්තිය අරුණාසහගත චේතෝ විමුක්තිය මුත්‍රාසහගත චේතෝ විමුක්තිය උපේක්ෂාසහගත චේතෝ විමුක්තිය මෙන්න මේ සිටේ ලබන්නා වූ චේතෝ විමුක්තිය විතරක් සමාධි හතරක් ලබනවා මේ අයිති විහරණේ ගත කරන අය ඒකේ ප්‍රතිඵලය අගතැන්පත් වුණා ඒ කියන බ්‍රහ්ම විහරණ හතරම ලැබුවා එයා දේශකයෙක් වෙන්නේ පැත්තේ නෙමෙයි ඒ කියන දේශකයෙක් වෙන්නේ ආරන්ද හාමුදුරුව මහා දේශකේ ඔය සෝවාන් ඵලයේ ඉඳලා පත් වෙලා හිටියේ විද්‍යානාදී පිටුම පාරේ. හැබැයි ඒ කාලේ වෙනකොට මේ විදිහේ ප්‍රශ්න විසඳ ගන්න ඕන අය. අරිහතුන් වහන්සේලාගේ ප්‍රශ්නයක් ඇහුවා. ඔය ප්‍රශ්නේ ආරන්ද හාමුදුරුවන්ගේ දීලා හරි කියලා යවනවා මිස. ඒ ප්‍රශ්නේ විසඳලා අරිහත්ත්වයේ ජයග්‍රහණයේ කාරණයක් නෙවෙයි. අරිහත්ත්වයේ නිසා උන්වහන්සේ රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කරලා. හැබැයි දේශකේ ඉතින් ඒ වගේ පණයක් ආවම ගිහිලාවක ශරීර සාහසුරන් ආවා. ඔය පණිට උත්තර දෙයි ශරීර සාහසුරන්. ඔක අහන ආනන්ද හාමුදුරුවා. මේ මේ විදිහට ඇව්වා මිදා. අර ලක්ෂ ගාන කිරු රහතන් වහන්සේලා ධර්ම දේශනා කරන්න ගියේ. දැන් මේ දේශනාව කියන්නේ හරි ගැඹුරු දෙයක්. නුදැන දේශනා කරන්න ගියොත් අපිට පැටලෙන්න පටන් ගන්නවා. ඊළඟ අපි යන මාර්ගය හොයාගන්නත් ඒක හිතුණා යල තිබ්බ මාර්ගයක් වෙයි. ඔබ දේශකේ පිළිගන්න හරි කැමති ලෝකෙ. අන්න ඒ නිසාම අභ්‍යන්තරයේ සියුම් උපක්‍රියේදී ආ බලපාන. මට දේශකේ කියන්නේ නැහැ. මේක වෙන්නේ දයාවෙන් කරුණාවෙන් කරන එකක් ඇති තරම ඉදිරියට වෙන්නේ. ඒක ඔබ අභ්‍යන්තරයේ අන්න එහෙම ගැස්සන. ඊක සියුම් මාන්නය. ඒ දෙන්නේ අර බල්ලු කරන මේ මෙයා කරන වඳුරු කරන මාන්නයක් නෙමෙයි. ඒ වගේ එක්තරා විදිහක මාන්නය. උපක්‍රියේදී අනිත්‍ය ඒ වාක්‍යෙහි අපිට බාධා පාක් වෙනවා. දිනුගුට යහපත කරන ධර්මය දේශනා කරන ආශාවක් ඉඳන් ඉන්නේ. අර අර කියන මේ බල්ලෝ උන්ගේ ඇති කරන හරක් වගේ ඒ වගේ සතු ඇති කරන මාන්නයක් නෙමෙයි. නීජමානයක් නෙමෙයි. හැබැයි තමාගේ දිවෙන මාගේ වලා ගැනීම. ඒක බාධකයක් වෙන උපක්‍රියාවක් වෙනවා. ඒ හැකිනම් කරනවා මිස. නොහැකිනම් දඟලන්න බෑ. එහෙම ඒවා කියන. ඉගෙන ගෙන දුරු වෙලා පුරුදු වෙලා කරන් තියෙන වැඩ කොටස් මේ රූපෙ තියෙන. ඉවහෙම හැබැයි සහජයෙන් පිළිදෙව ශක්තියක් කාලාන්තරය තිස්සේ පාරමිතා ගුණය පූර්ණේ වීම නිසා ගොඩනගා ගත යුතු ඒ බඳු වන්නා වූ ශක්ති විශේෂ තියෙනවා ධර්ම දේශකත්. ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒ වගේ දේවල් වොන්දි ඒවට වලිකන දඟලන්න යන්න ඕනේ. තමන්න පුළුවන් දේ තමන් කරගන්න. තමන් දන්න දේ තියෙනවා පුළුවා මත වෙන කියලා කොට වේලා ගන්න දැනගන්න ඕනේ. ඒකින් හැ වැඩි වෙනවා නම් මම ඉතින් කියන්න දන්නේ. ආවල් දැන් ඔන්න කියලා අහගන්න. ඉතින් ගැලපෙන්නේ නැහැ දෙමු කරන්නේ.